කියන්නේ ඉතින් කාව්‍යා කියපු දේවල් වලට අධිරාජ් තමයි මුලින්ම ක්ලැප් කරේ. අධිරාජ් මෙතන වට වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා, අපිට ඕනේ කරන්නේ මොන වගේ ලීඩර් කෙනෙක්ද? අනිත් අයගෙන් උත්තරේ හම්බ වෙනවා, අපිට ඕනේ කරන්නේ කාව්‍ය වගේ කෙනෙක්ව. පේන විදිහට කාව්‍යගේ වගේ නායකත්වයකට මෙතන ඉන්න මිනිස්සු හැමෝම කැමති. පස්සේ ඉතින් හැමෝගෙම අත්වල සන්නාදයක් මැද්දේ කාව්‍ය ට්‍රේන් එකට නගිනවා. අධිරාජ් තාම කාව්‍යව වර්ණනා කරන්න ගමන් ට්‍රේන් එක යන්න පටන් ගත්තට පස්සේ කාව්‍ය ගොතන්න අරගෙන අයට එවලාවදී එක පාටම මතකට එන්නේ ශුම්ව. ඒ එයාලගේ පරණ අතීත සිදුවීමත් මේ විදිහටම එක දවසක් කාව්‍ය ගොත ගොත ඉන්නවා. ඔන්න එතකොට ශුභ් ගන්නවා කෝල් එකක් ඇයට. ඉතින් ශුභ් අහනවා, අනේ ඔයා අපව ගොතන්න පටන් ගත්තද? කාව්‍ය කියනවා, ඔයා දැන් දවස් ගානක් තිස්සේ ආච්චමලාගේ දිහානේ, මම වෙන මොනා කරන්නද? ඒ වෙලාවේද ශුභ් කියනවා, ඔව් ඔව් ඔයා ගොත ගොතම ඉන්න, මං ආවහම ඔයාට මට ස්වීට එකක් ගොතලා දෙන්න වේවි. ඉතින් කාව්‍ය කියනවා ශුභ්ට ඒ වෙලාවේ, ශුභ් ආයි පිස්සෝ. ඒකට ශුභ් උත්තර දෙනවා, ඇව ගොඩක් මතක් වෙනවා කියලා. එක පාටම කාව්‍ය ගොතගොත හිටපු නෝල් බෝලයක් බිමට වැටෙනවා. ඒ වෙලාවේදී ඇය කෑගහලා කියනවා, ශුභ් ඔක අල්ල ගන්න. ඒ වෙලාවේදී තමයි කාව්‍ය හරි සිහියට ආවේ. ඔන්න ඔය සිදුවීම අධිරාජ් බලාගෙන. ඉතින් අධිරාජ් කියනවා කාව්‍යට, එයා ඔයාගේ මේ නෝල් බෝලය අල්ලගත්තේ නෑනේ, මං මේක අල්ල ගන්නද? අධිරාජ් උත්සාහ කරනවා කාව්‍යගේ හිත හදන්න. ඔහු කියනවා, මට ඔයාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන්. හරියට කෙනෙක් පිහියක් අරගෙන ඔයාගේ බඩට ඇනගෙන ඇනගෙන ගියා වගේ. හැබැයි ඒ පිහිපාරෙන් ඔයා මැරුණද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ තරමට මේක වේදනාවක්. අධිරාජ් උත්සාහ කරනවා කාව්‍ය මේ ඉන්න තත්ත්වෙන් එළියට ගන්න. ඇගේ වේදනාව ඒ විදිහටම තියෙන දෙන්නේ නැතුව ඒකෙන් මිදෙන්න ඕනේ කියලා තමයි ඔහු ඇයට තේරුම් කරවන්න උත්සාහ කරන්නේ. කාව්‍ය කියනවා අධිරාජ්ගේ අවවාදයට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එතකොට අධිරාජ් කියන්නේ මේක අවවාදයක් නෙමෙයි, මං මේ ඔයත් එක්ක බෙදාගන්නේ මගේ අත්දැකීම. මේ ජීවිත කාලය පුරාවටම මගේ හදවතත් කීප වතාවක්ම බිඳලා තියෙනවා. ඔහු කියනවා කාව්‍යට, ඇත්තටම ඔයා වගේ අය ඇරෙන්න මේ ලෝකෙ කාටවත්ම වෙනස් කරන්න බෑ. ඒ අතරේදී කාව්‍ය එයාගේ ගමනාන්තයට ගිහිල්ලා ගෙදර අයට පණිවිඩේ හම්බ වෙනවා කාව්‍යගෙන්. ඇය අදාළ තැනට ආවා කියලා ගෙදර අය ගොඩක් සතුට වෙනවා. අම්මයි තාත්තයි මල්ලි තුන්දෙනාම පෝෂාව තියෙන ගමන්. මෙයාල පෝෂාව තියෙන අතරතුරේදී එකපාරටම ශුභ්ගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඉතින් කාව්‍යගේ අම්මා බයෙන් බයෙන් මගේ ෆෝන් එක කැන්සල් කරලා අහනවා, මොකක්කරේ වැදගත් දෙයක් තියෙනවද කියන්න? ශුභ්ගේ අම්මා කියනවා, ඔයාලා මොනවද හිතාගෙන ඉන්නේ? මේ හැම දෙයක්ම ලේසියෙන් ඉවර කරලා දාන්න පුළුවන් කියලාද හිතන්නේ? අය කියනවා කාව්‍යගේ අම්මා එනකන් බලාගෙන ඉන්නවා කියලා. එහෙම කියලා ෆෝන් එක කට් කරනවා. ඉතින් කාව්‍යගේ අම්මට ඒ තත්ත්වය දෙන්නට උත්තරයක් දී ගන්නත් බැරි වෙනවා. කොහොම හරි කාව්‍යගේ මල්ලි මයන් කියනවා, අම්මේ තාත්තේ ඇත්තමයි මේ වතාවෙදි නම් ඔයාලට කවුරු හරි අපහාස කරන්න හැදුවොත් මං ඒක ඉවසගෙන ඉන්නේ නැහැ. එතකොට කාව්‍යගේ තාත්තා මල්ලිට කියන්නේ, හරි ඉතින් කවුද ඔයාව කරගෙන යන්නේ? අපි දෙන්න තනියමයි මේ ගමන යන්නේ, ඔයා මේ ගමනට එන්න බෑ. ඒ අතරදී කාව්‍යට එනවා කෝල් එකක් ශුභ්ගෙන්. ෆෝන් කෝල් එක දැක්කම නම් කාව්‍යට සතුටුයි. ඉතින් ෆෝන් කෝල් එක ඇන්සර් කළා කාව්‍ය කියනවා, හෙලෝ ශුභ්, මං මගේ හීනේ දරකට ගාවටම ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඉතින් ශුභ් කාව්‍යට මේ කෝල් කළ තියෙන ඇයට සුබ පතන්න නෙමෙයි. ඔහු අහනවා කාව්‍යගෙන්, ඔයා මගේ තාත්තට මොන විදිහටද කතා කරේ? ඔයාට කොහෙන්ද එහෙම කතා කරන්න හයියක් ආවේ? කාව්‍ය පුදුම වෙලා වගේ අහගෙන ඉන්නවා. එතකොට ෂොප් කියනවා, ඇයි පුදුම වෙලා ඉන්නේ? ඔයා එයාට සැලකුවේ ඔයාගේ ගුරුතුමා විදිහට නේද? ඔයාගේ ගුරුතුමා එයාට පුරුදු කරේ මේ වගේ දේවල්ද? තාත්තා ඔයාගෙන් කරේ ඉල්ලීමක්. හැබැයි ඔයා එයාත් එක්ක රණ්ඩු වුණා. කාව්‍ය කියනවා, ෂොප් මම රණ්ඩු කරා නෙමෙයි, අපි දෙන්න ගැන මම ඔයාගේ තාත්තට පැහැදිලි කරලා දුන්නා. අනික ඉතින් ඔයා මේ IAS exam එක විතරනේ පාස් වුනේ, එහෙම නැත්නම් ඔයා එංගලන්තේ මහරජිනුනේ නැහැනේ. ඔහු කාව්‍යට කතා කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ශුම් එක දිගටම කාව්‍යට බනිනවා, IAS officer කාව්‍ය බන්සල්, ඔයා කවදා හරි ඒ හීන හැබෑ කරගන්නේ මගේ තාත්තා නිසා, එයාගේ මහන්සිය නිසා. අන්න ඒක විතරක් අමතක කරන්න එපා. කාව්‍ය බන්සල්, දැන් ඔයා ඉන්නේ ගොඩක් තනි වෙලා. මං බලන් ඉන්නම් ඔයා කොච්චර දොර ඔය විදිහට තනියම යයිද කියලා. ශුභ් මේ කියපු දේවල් ගැන කාව්‍ය ගොඩක් අනගාටු වෙනවා. ඇගේ ඇස්වල කඳුළු, ඇය හොඳටම අඬනවා. කාව්‍ය මෙහෙම බයෙන් අඬන ඉන්නකොට එකපාරටම ඇයට දැනෙනවා කවුරු හරි වෙලා ඇගේ අතින් අල්ල ගන්නවා වගේ. එහෙම බලනකොට කාව්‍යගේ අතින් අල්ලගෙන තියෙන වෙන කවුරුවත් නෙමෙයි, ඇගේ අක්කා. කාව්‍යට එහෙම හැඟීමක් දැනෙනවා. කාව්‍ය කියනවා,
නව්‍යාක්ක ඔයා ඉතින් අක කියනවායට කව්‍යා ඔයා තනිවෙලා නෑ අනිවාර්ය මොයා ඉස්සරහට යන්න ඕනේ ඔයා මේ විදිහට නවතින්න බෑ ඔයා ගාව ඔයාගේ මල්ලිගේ ආදරේ අම්මගේ ආශිර්වාදය තාත්තගේ ආඩම්බරය මේ හැම දෙයක්ම තියෙනවා එහෙම එකේ ඔයා අනිවාර්යම ඉස්සරහට යන්න ඕනේනේ අනික වැදගත්ම දේ ඔයාට අමතක වුණාද මම ඔයාත් එක්ක ඉන්නවා කියලා කව්‍යා ඔයා මේ හැම දෙයක්ම කරේ ඔයාගේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට මේ හැම දෙයකම ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනේ ඔයාට ඉතින් අක්ක දීපලත් බලාපොරොත්තුවත් එක්කම කව බෑග් ටිකත් උස්සගෙන ගේට්ටුවෙන් ඇතුළට යනවා ඉතින් ඇතුළට යනකොට තමයි කව්‍යා දකින්නේ කව්‍ය වගේම තව ගොඩක් දෙනා බෑගත් උස්සගෙන ඇවිල්ලා ඉන්නවා මෙතන ටොපික් එක ගැන ළමයි කියනවා පියන් කෙනෙකුට එක්ස්කියුස් මී අයියා අනේ මට මේ බෑග්ස් තනියම උස්සගෙන යන්න බෑනේ චුට්ටක් උදව් කරනවද කව්‍ය වෙලාවෙද මේ ගැන ළමයකින් අහනවා මම ඔයාට උදව් කරන්නද ඇ කියනවා අනේ තැන්කියෝ එතිදිම ඔයාටත් ගොඩක් බෑග්ස් තියෙනවනේ මං අර පියන්ට කියලා උදව් ගන්න ඉතින් ඔයා බෑග් හොට පටත් එක්ක කට්ටිය බෑග් එහාට මෙහාට කර කර ඉන්නකොට පියන වෙලා කියනවා මේ අහන්න හැමෝම හොඳින් ඇහුම් කන් දෙන්න දැන් ඔයාලා ඔයාලගේ ඩොකියුමෙන්ට්ස් ටික රෙඩි කරගන්න ඕනේ සේරම ඩොකියුමෙන්ට්ස් අතට ගන්න ඔයාලා ඇතුළට යන්නේ ওই ඩොකියුමෙන්ට්ස් ටික හරියට චෙක් කරගත්තට පස්සේ තේරුණානේ කවෑකේ ඩොකියුමෙන්ට්ස් ටික බෑග් එකකින් එළියට ගන්න හොයනවා හැබැයි ඇයි මේ හොයන ඩොකියුමෙන්ට්ස් බෑග් එක ඇතුලේ නැහැ කවෑ චුට්ටක් කලබල වෙනවා අනික අතේ නම් එයාලගේ ඩොකියුමෙන්ට්ස් එළියට අරගෙන පියන්ගේ අතට දීලාත් ඉවරයි කවෑ කල්පනා කරනවා මගේ ඩොකියුමෙන්ට්ස් ටික දැම්මේ මෙතන බෑග් එකටනේ ඒත් දැන් මෙතන ඒව නැහැ ඒ වෙලාවේදී පියන් කවෑට කියනවා ওই ඩොකියුමෙන්ට්ස් ටික පෙන්වන්නේ නැතුව නම් මට ඇතුලට යන්න දෙන්න බෑ මැඩම් කවෑ රික්වෙස්ට් කරනවා ඇත්තටම අයියේ පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ එතකොට පියන් කෑ ගහලා කියනවා කාව්‍යට අයියා නෙමේ මගේ නම නර්පත් කාව්‍ය කියනවා හරි මිස්ටර් නර්පත් මට ඔෆිස් එක ඇතුළට ගියට පස්සේ ඩුප්ලිකේට් පේපර්ස් ගන්න පුළුවන්නේ ඒත් ඉතින් ඔහු කේන්තින් වගේ කාව්‍යට කෑ ගහනවා මේ මැඩම් අන්න අර පැත්ත තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිස් එක තියෙන්නේ ඔයා ඒ පැත්තට යන්න කාව්‍ය අර ඔෆිස් එකට ගිහිල්ලා ඇගේ බෑග් සේරම අවසනවා අවසවස හොයන්නේ ඇගේ අර ඩොකියුමෙන්ට්ස් ටික ඒ අසේ තව කෙනෙක් ගේට්ටුවෙන් ඇතුල් වෙනවා එයා කවයට අමුත්තෙක් නම් නෙමෙයි අනික පැත්තෙන් ෂොපින් එක කවගේ ෆොටෝස් දිහා බලන ගමන් හැබැයි ඒ එක එක ෆොටෝස් අරගෙන ඔහු ඒවා ඩිලීට් කරලා දානවා අෂුප් කවට අම්මා වෙලා ඔහුගේ ෆෝන් එක පැත්තකින් තියනවා අම්මා කියනවා ඔහුක පැත්තකින් තියන්නකෝ අද පන්සල් එනවා මං එයාලව ලේසින් අතහරින්නේ එයාලට එහෙම ලේසින් පැනල යන්න දෙන්නෙත් නෑ කවයටවත් එයාගේ ෆැමිලි එකේ කාටවත් මං පැනල යන්න ඉඩ තියන්නේ නෑ ෂොප් කවයා ඇගේ ඩොකියුමෙන්ට්ස් හොය හොය ඉන්න වෙලාවේදී එතන හිටපු ගෑනු ළමේ ඇයට ඇප්ලිකේෂන් ෆෝම් එක දෙනවා ඉතින් කව්‍යා කියනවා අනේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එක තිබ්බට මම මොනා කරන්නද අනිත් මං ඇටැච් කරලා තිබුණ ඩොකියුමෙන්ට්ස් මෙතන නැහැනේ කොහමද ඒ ටික හොයාගන්නේ කව්‍යා ඔලුවත් අල්ලගෙන චුට්ටක් කලබල වෙලා වගේ තමයි ඉන්නේ ඒ වෙලාවේදී කෙනෙක් ඇවිල්ලා අහනවා මෙතන ඩොකියුමෙන්ට්ස් නැතවෙලා ඉන්නේ කවුද කව්‍යා අතොසල කියනවා සර් මේ මම ඉතින් ඔහු කියනවා එන්නකෝ සිංහ මැඩම් ඔයාට කතා කරනවා කව්‍යව ඒ සිංහ මැඩම් කියන කෙනා ගාව චෙක් කරගෙන යනවා කව්‍ය කතා කරන්න උත්සාහ කරනවා මැඩම් I'm sorry එමලා විදියා කව්‍යව නවත්තලා කියනවා ඔයා කොහොමද මේ තරම් කියලා සොනේ ඔයා කොහොමද ඔය පේපර්ස් ටිකවත් ආරක්ෂා කරගන්න බැලුව මේ රට ආරක්ෂා කරන්න හිතන්නේ කව්‍ය කියනවා මැඩම් ඇත්තටම මෙතන මොකක් හරි මිස්ප්ලේස් වීමක් නේ වෙලා තියෙන්නේ මම කොහොම හරි පේපර්ස් ටික හොයාගන්න ඒ අතරේදී කාව්‍යගේ ඩොකියුමෙන්ට්ස් ටික තිබුණු ෆයිල් එක මේ වෙනකොට වෙන කෙනෙක්ගේ අතේ තියෙන්නේ. මොකද ඒ ඩොකියුමෙන්ට්ස් ටික ට්‍රේන් එකේදී බිමට වැටුණානේ. මේක අධිරාජ්ගේ අතේ තියෙන්නේ. ඔහු තමයි අර ඇතුළොනේ. සිංහ මැඩම් කාව්‍යට කියනවා මිස් බන්සල් රෝල්ස් කියන්නේ රෝල්ස් වලට. ඔයාගේ ඩොකියුමෙන්ට්ස් ටික නැතුව මට ඔයාව මෙතනට එන්රෝල් කරගන්න අමාරුයි. කාව්‍ය කියනවා මැඩම් ප්ලීස් මං ගෙදරට කතා කරලා ඩුප්ලිකේට් පේපර්ස් ලෑස්ති කරගන්නම්. මෙහෙම කරන්න එපා ප්ලීස්. ඉතින් සිංහ මැඩම් කියනවා මිස් බන්සල් ඔයාට කැමති විදිහකට ඔයා මේ ප්‍රශ්නෙට මොන දෙන්න කැමති විදිහකට මේක විසඳ ගන්න හැබැයි ඔයා කරන දෙයක් එළියට ගිහිලා කරගන්න අදිනාජ් එකපාරටම මෙතනට වෙලා කියනවා එයා එළියට යයි මැඩම් හැබැයි මෙච්චර ඉක්මනට එළියට යන එකක් නෑ එයා එයාගේ කෝස් එක කම්ප්ලීට් කරලා තමයි එළියට යන්නේ ඉතින් අදිනාජ් කියනවා මෙන්න මැඩම් කාව්‍ය බන්සල්ගේ රෙජිස්ට්‍රේෂන් පේපර්ස් මේ සිංහ මැඩම් ටිකක් කන්ෆියුස් වෙලා ඉන්නේ එයා අහනවා හරි එතකොට ඔයා කවුද අධිරාජ් කියනවා මැඩම් මම අධිරාජ් ප්‍රධාන ට්‍රේනි ඔෆිසර් ඕල් ඉන්ඩියා අයිලන්ඩ් රැන්ක් 9 එහෙම කිව්වහම
කව සර්ප්‍රයිස් වෙනවා. මොකද අය මේ වෙනකන් දැනගෙන හිටියේ නෑ අධිරාජ් කියන්නේ IAS ඔෆිසර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් කියලා. කව්‍ය කටත් අරගෙන අධිරාජ් දිහා බලාගෙන ඉන්නවා. මොකද අයට මතකයි මිනිස්ටර් තියපු අර සෙරමණියකෙදී අයට පුටුව දියලා යන්න ගිය මේ අධිරාජ්, අධිරාජ් ප්‍රධානගේ නම එතනදී අනවුස් කරා කියලා අයට හොඳටම මතකයි. ඔන්න අධිරාජ්ටත් මතක් වෙනවා කාව්‍යගේ ෆයිල් එක බිම තිබිලා හෝ අහුලගත්ත විදිහ. අධිරාජ් කාව්‍යට කියනවා, මං අයට හැම ලේසින් එලියට යන්න දෙන්නේ නෑ, මං ඉන්නවනේ, බය වෙන්න එපා. ඈකත් ගහලා තමයි අධිරාජ් කාව්‍යට එහෙම කියන්නේ. තාමත් කාව්‍ය ඉන්නේ කට ඇරගෙන. මේ සිද්ධ විෂ දේවල් කිසිම දෙයක් ඇයට විශ්වාස කරගන්න බැරි තරම්. සිංහ මැඩම් කියනවා කාව්‍යට, දැන් මේ වැටේට එන්රෝල් වෙන්න පුළුවන් කියලා. හැම දෙයක්ම සිද්ධ වුණේ අධිරාජ් නිසා. අධිරාජ් එම වෙලාවේදී සිංහ මැඩම්ට කියනවා, බය ද වේ මැඩම්, අපි අහලා දෙමුණට වැඩිය මැඩම් ගොඩක් හොඳ කෙනෙක් වගේ. හැබැයි එළිය හිටපු අර පියන් කවුද? මිස්ටර් නරපත්. අම්මෝ, එයා නම් හරිම සැර කෙනෙක්. එයා සදිරාජ් ලඩ්ඩු වගේ එකක් දික් කරනවා සිංහ මැඩම්ගේ දිහාවට. සතුටට සිංහ මැඩම් කියනවා, හැබැයි ඔයාලා දැනගෙන ඉන්න මේ කෝස් එකේ අලුත් ඩිරෙක්ටර් ගොඩක් ටෆ් කෙනෙක්. එතකොට දෙන්නම ටිකක් ෂොක් වෙනවා. මේ කෝස් එක ඩිරෙක්ට් කරන්න ඇවිල්ලා ඉන්න වෙන කවුරුවත් නෙමේ, ජයදීප් ඨාකුර්. ඇත්තටම කාව්‍යගේ ගුරුතුමා, ඒ කියන්නේ ශුභ්ගේ තාත්තා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.